අපදා ඉතින් අපේ යාළුවන්ට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ කියන්න හදන්නේ මොහොත්ම සුවිශේෂී භෝගයක් ගැන. දඹල. දඹල කියන්නේ ඇත්තටම ප්‍රෝටීන් වලින් ගොඩක් බහුල ආහාරයක්. ඒ වගේම මේ දඹල වල විශේෂත්වයක් තිබෙනවා. මේ දඹල වගා කරද්දී මේ දඹල වගාවට අපිට කෘෂි රසායන භාවිතා කිරීමට ඇත්තටම අවශ්‍ය වෙන්නේම නැහැ. දඹල වගාව කරද්දී දඹල වලට එන ලෙඩ රෝග ගොඩක් අවමයි. ඒක නිසා අපිට දඹල වගාවේදී කෘෂි රසායන භාවිතා කිරීම අවශ්‍ය නැහැ. ඉතින් මම අද ඔයාලට කියන්න හදන්නේ දඹල ටිකක් අපේ ගෙදර ගෙවත්තේ කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. ගෞරව දන්නවනේ අපේ ගෙදර ගෙවත්ත වටේට වැටක් තියෙනවනේ. ගෙවත්තේ වැටේ පුළුවන් අපිට දඹල වගාව බොහොම ලේසියෙන් පහසුවෙන් සිත කරන්න. ගෙවත්තේ වැටේ දඹල වගාව මොන විදිහට සිත කරන්න පුළුවන් කියලා අද දවසේ ඔයාලට මම මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. ගෙවත්තේ වැටට වැට වටේට දඹල වලින් අපිට පුළුවන් ජීව වැටක් ආකාරයෙන් මේක සකස් කරගන්න. බොහොමත්ම ලේසියෙන් අපිට මෙලදී ගන්න පුළුවන් දඹල බීජ ගලද පොලෙන්. ඊට අමතරව එහෙම නැත්නම් අපිට පුළුවන් හොඳ වේලිච්ච දඹල කරල් කීපයකින් අපිට පුළුවන් බීජ වෙන් කරගෙන ඒ බීජ පැල කරලා අපේ ගෙවත්තේ ජීව වැටට යොමු කරන්න අපිට හැකියාව තිබෙනවා. ඊට පස්සේ අපිට හැකියාව තිබෙනවා ඒ දඹල පරිභෝජනය කරන්න, විශේෂයෙන්ම ගුණාත්මක දඹල ටිකක් අපිට අපේ ගෙවත්තෙන් ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් යාළුවනේ ගොඩක් ස්තුතියි අද දවසේ කෘෂි නිවුස් අපේ YouTube channel එකත් එක්ක රැඳී සිටියට. අපි කියනවා අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, bell icon එක තමයි පැත්තේ වුණේ click කරන්න. ඉතින් මේ වගේම තවත් video එකකින් නැවතත් ඔයාලා මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. video එක හොඳ නම් අනිවාර්යයෙන්ම video එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් සුබ දවසක් සියලු දෙනාට.